භාණ්ඩාගාර බැඳුම් කර නිකුත්වට අදාළ විමර්ශනය පාස්කු ප්‍රහාරයට අදාළව සිදු කරන ලද විමර්ශනය වැඩිපුර නිලධාරීන් යොදවලා කඩිනම්ම කරන්න කියලා තව තවත් අඩුපාඩු ඒවා නිරීක්ෂණය වෙනු නම් ඒ සම්බන්ධව පරීක්ෂා කළා දිනේෂ් ශාප්ත මහත්මයාගේ සිය දිනසා ගැනීමක් කියන කාරණය තමයි මෙතෙක් අනාවරණය වෙලා තින්නේ ඒ සිදුවීමට අදාළ විමර්ශනය නමුත් පංචපුද්ගල අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ කමිටුව විසින් නිර්දේශයක් කළා තිබුණේ සැක සහිතයි කියලා එය සිය දිනසා ගැනීමක්ද නැත්නම් ඝාතනයක්ද කියලා ඒ අනුව ඒ තවදුරටත් ඉදිරියට විමර්ශනය කරන්න කියලා දැනුම් දීමක් කළා තියෙනවා 2007 වර්ෂයේදී මහාචාර්ය රවීන්ද්‍රනාත් සුබ්‍රමණියම් කියලා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් රුදහන් වීම සම්බන්ධව මේ විමර්ශන කටයුතු ප්‍රමාණවත් පරිදි සිදු වෙලා නොමැති බවට නිරීක්ෂණය කළා මහජන ආරක්ෂක අමාත්‍යාංශ විසින් උපදෙස් ලබා දීලා තියෙනවා මේ සම්බන්ධව කඩිනමින් කටයුතු කරන්න කියලා ඒ සම්බන්ධව ප්‍රගතිය ඉදිරිපත් කරන්න කියලා 2021 12/31 වන දින වැලිගම් ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකදී පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගියා වැලිගම් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වෙඩි තැබීමකින් W15 කියන හෝටලයේ ඉදිරිපිට වෙච්ච සිදුවීමකින් මේ සම්බන්ධව ඒ විමර්ශන කටයුතු කඩිනම් කරන්න කියලා උපදෙස් ලබා දීලා තියෙනවා ධර්මරත්නම් ශිවරාම් කියලා පසුගිය කාලයේ මාධ්‍යවේදියෙක් මිය ගිහිල්ලා තිබුණා මේ මිය යාම සම්බන්ධ 2005 4 වෙනි මාස 28 වෙනිදා තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තිබුණේ බම්බලපිටියේ පොලිස් ස්ථානයේ ඉදිරිපිටදී මේ සිද්ධිය සිදුණු බවට තමයි වාර්තා වෙන්නේ මේ පුද්ගලයා පැහැර ගැනීමක් සිදු වුණා කියන කාරණේ තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඊට අදාළවත් විමර්ශන කටයුතු ආරම්භ කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. යාපනය ප්‍රදේශයේදී අතුරුදහන් වූ ලලිත් කුමාර් සහ කුගන් මුර්ගනාදන් කියන පුද්ගල දෙදෙනා සම්බන්ධයෙන් 2011 දෙසැම්බර් මාසේ 9 වෙනිදා තමයි මේ සිද්ධිය අපට වාර්තා වෙලා තියෙන්නේ. ඒ දෙදෙනා සම්බන්ධයෙන් දැනට සිදු වන විමර්ශන කටයුතු කඩිනම් කිරීමටත් එහි ප්‍රගතිය ප්‍රමාණවත් වන නිසායි ප්‍රගතිය කඩිනමින් ඉදිරිපත් කරන ලෙසටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් උපදෙස් ලබා දීලා තියෙනවා.